පනාව දැති අතරින් එන කෙස් උදරුද කපලා උස්මිටිකම් තරාතිරම් යන කිසිවිතකක් නොසොයා කොයි කවුරුත් එක අසුනේ සමලෙස හිදුවා අරණවෑ මිසුරා අපි හොඳ හිත බෙදුවා අරණවෑ මිසුරා අපි හොඳ හිත බෙදුවා ලෙඩක් දුකක් හැදුනත් බෑ නවතිනු රිසියේ මුහුලිම පැන්නම සම අරු ඇගටම ගොඩවේ පළමුව එන අයගේ කෙස් පළමුව කැපුවේ පනාව දැති අතරින් එන කෙස් උදරුද කපලා උස්මිටිකම් තරාතිරම් යන කිසිවිතකත් නොසොයා කොයි කවුරුත් එක අසුනේ සමලෙස හිදුවා කරනවෑ මිසුරා අපි හොඳ හිත බෙදුවා කරනවෑ මිසුරා අපි හොඳ හිත බෙදුවා මගක නොනැවතේ දෙපතුල් රිදුනත් අසුනක ඉඳ ගනු බැන්නේ විවේකයක් ගත්තොත් දරු පවුලෙ දුක් පිරේ පනාව දැති අතරින් එන කෙස් උදරුද කපලා උස්මිටිකම් තරාතිරම් කිසිවිතකත් නොසොයා කොයි කවුරුත් එක අසුනේ සමලෙස හිඳුවා අරණවෑ මිසුරා අපි හොඳ හිත බෙදුවා අරණවෑ මිසුරා අපි හොඳ හිත බෙදුවා අරණවෑ මිසුරා අපි හොඳ හිත බෙදුවා ඇහෙන්නම නැති විෂයක් නේ වෙනමම විෂයක් වෙනමම හැඩයක් මුදුම දැන් ලංකාවේ වැඩිපුරම ගීත ලියවිලා තියෙන්නේ හඳටනේ හඳනේ මාඩු ගිහිල්ලා එක එක දේවල් වෙලා විවිධාකාරයේ දේවල්නේ හැබැයි මෙතනින් යහට හඳගෙන සඳට සින්දු ලියන්න බැරි වෙන කතාවකුත් එනවා හඳවල් ගොඩක් පායලක් තියෙනවා ඕනේ සඳ වික්කා කියලා සින්දුවක් තියලා තියෙනවා හරිය මේ මේ ওই දකිමින් ඉන්නේ මම හෝ ඉස්සල කණ්ඩායමක් ආවා කොහෙ මොකද ඉස්කෝලේ සුමංගලේ කිව්වා මංකපොතේ සුමංගල නම් ගොඩාක් තියෙනවා කියලා බලන්න මේ වැලිගම සුමංගල විද්‍යාලයෙන් ආපු කට්ටිය මේ නිලැඳුමේ කොටසක් නෙමේ රතුපැහැට බෑන්ඩ් එක අද ට්‍රිප් එක 400ක් විතර ඇවිල්ලා කට්ටිය අඳුන ගන්නත් එක්ක ලේසියෙන්නේ මොකද මේ දවස්වල කට්ටිය ස්කූල් ඔක්කොම ට්‍රිප් යන දවස්නේ ඈ බොහොම සාදරෙන් ඔයගලංග පිළිගන්න සතුටක් ඈ හරි අපි ගීතේ නිමිත්තට එමු මේ තරංග සම්පත් මෙත කාලෙන්න ඉතමත් කතා බහට ලක්ෙච්ච නිර්මාණයක් කරනවා සඳවික්ක කියලා අපි සඳවික්ක ගැන පස්සේ කතා කරමු සඳවික්කුණන්න පොදු ලොකු හයියක් තියෙන්නේ මේ හයිය කොහෙන්ද හදාගත්තේ කියලා බලමුකෝනේ කොහෙන්ද තරංග මේ 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 ගම්පලාත කොහොමද මේ ෆීල්ඩ් එකට එන්නේ ඔව් අය මම මගේ උපන් ගම ගලෙන් බිදුණු වැව අනුරාධපුර ඉතින් මම කුඩා කල පාසල් යන්නෙත් එහෙ පොඩි කාලේ ඉඳන්ම තිබුණා ආසාවක් මේ ගායන ශාස්ත්‍රයට එන්න. ඉතින් ටික ටික සංගීත විෂයක් විදිහට හදාරලා ඉගෙනගෙන සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ඇවිල්ලා දැනට මම ගුරුවරයෙක් විදිහට සේවය කරනවා. කොයි පාසලේද? අනුරාධපුර අලුත්ය කුමාර විද්‍යාලය තමයි දැනට මම වැඩ කරන්නේ.
ඉතින් විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලෙ මට ලොකු සහයක් ලැබෙනවා. එහෙම තමයි විස්තරෙද. ගමෙන්න බිහි වෙලා ගමේම දරුවන් උගන්වනවා කියන්නේ. වටිනවනේ. ඔව්, වාසනාවන්තයි. ආ, තරුණ ශක්තිය තමයි ඔබේ මූලික කඩේමනේ. ඔව්. තරුණ ශක්තිය 2003යි. මම ඒ කාලේ තිබුණු දිස්ත්‍රික් තරඟේ විතරයි අතරම ගියේ. ඒකෙදි ලංකාවේ වැඩිම ලකුණු හැම දිස්ත්‍රික් තරඟෙම මම තමයි ලබාගෙන තිබුණේ. හා. ඊට පස්සේ තරුණ. නමුත් වාසනාවට ඒකේ මම ඒක ඔව් ඒක නැවතුණා ප්‍රෝග්‍රෑම් එක. ඔව්. තරු වැඩ සටහනකටත් සහභාගී වෙනවා ඊට පස්සේ. රියැලිටි වැඩක්. ඔව්. එහෙම තමයි ඒ කියන්නේ වෙන අවස්ථාව හම්බෙන්නේ අවස්ථාවක් නැහැනේ ගමේ දරුවන්ට එහෙම අවස්ථාව හරි අඩුයි. ඉතින් කොහෙන්ද ඉඩක් හම්බෙන්නේ? අපි try කරන්න ඕනේ. ඔව් අනේ ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි සීමිත වෙලාවක් තියෙන නිසා අමුතු ලස්සන හැඩක් හැඩ වොයිස් එකක් තියෙනවා. මම සමහර ලාවට හිතනවා නම් අර එඩ්වඩ් ජැකොඩ්ගේ මුල් කාලේ වගේ පොඩි හැඩයක්ත් තියෙනවා කියලා. Thank you. අපි ඒකින් තව ගීතයක් අහමු. ඔව්. ඔබේ ගීතයක් අහනවද නැත්නම් වෙන ප්‍රවීණයේ ගීතයක් ගාන කරනවද? මගේ ගීතයම කියමුනේ. අපි කැමති. ඔව්. මං කැමති මගේ ගීතේ මාධ්‍ය විවරණවල. තාමත් හොඳයි. මාධ්‍යයක් හැටියට අපිත් ඒකට ඉතාමත් කැමතියි. ඔව්. මොකද මේ ගීතේ? හරි අමුතු මේ මාතෘ ගාන තෝරගෙන තියෙනවා. කර්ණවෑමි. කර්ණවෑමිය. සමාසනේ කාවත් ඉඳවලා අපේ දුක සැපැසුව කර්ණවෑමි කතන්දර. මේ ගීතය ටිකක් කාලයකට කලින් නිර්මාණය වුණේ අයියේ. එතනම ලියලා තියෙන්නේ ශේහන් ගල හිටියාව අයියා. ශේහන් ගේඩත්ද? ඔව්. ප්‍රියන්ත නාවලගේ. මම බැලුවේ. ප්‍රියන්ත නාවලගේ තමයි මේකේ මියුසික් කරලා තියෙන්නේ. 68 එකත් එක්ක මේ පොඩි නාවලගේ හැඩය තියෙනවා. ඉතින් හරි ආසාවෙන් ගයපු ගීතයක්. හා. පිකනු දැන් කියන එකද ඉස්සර කීපේද? නෑ දැන් ඉස්සර කීපේ. කරණ වැමියා ගීතේ. ඔව්. මේ ගීතය දැන් ගයන්න යන එක සීත පිරුණු ගහ දවසක මේ පద్ම ජයසිංහ තමයි ලියන්නේ මගේ සහෝදරියා. මේද තනුව එක් කරන්නේ අපේ ෆ්ලෑෂ්බැක් නායක රොෂාන් ප්‍රනාන්ද මහත්මයා. මියුසික් අර ඒ කියන්නේ කණ්ඩායම් සංගීතයත් එක්ක ටිකක් ඇඟලුම්කමක් තියෙනවා. ඒක නාවල කියලා. නෑ ඒක අර යුගයත් එක්ක අපි ගලපන්න උත්සාහ කිරීම ප්‍රතිඵලයක් තමයි මේක. හරි අපි එනම් ආ
ආදරේ මම නුඹට දෙන්නේ කරලා උරච්චි හිනහ වෙවේ තුන් තිස් පැය ළඟ දැවටිච්චි නුඹ තරමට වෙන එකියක් ඇස නොගැටිච්චි අමතක කරන්නේ මම මගේ දෙමළිච්චි සීත පිරුණු ඇහි දවසක උනා මුලිච්චි දිලෙන කළේ රෝස මලක් පිණි තැවරිච්චි මටත් හොරා මගේ සිතට නොබලන් වෙච්චි ගේ සිත මලින් පිරිච්චි තුරුගොමුවක් වගේ සිත මලින් පිරිච්චි තුරුගොමුවක් වගේ සිත මලින් පිරිච්චි විරේෂ් මේ වදාදනු ගස අන්තිම පැය ටික පොඩි හැඩයක් ආවා නේද බොහොම සුති තරංග අපි කියමුකෝ දැන් මේ වෙනකොට ඔයාගෙම කියලා සින්දු කීයක් විතර කරලා තියෙනවද? සින්දු ගොඩක් තියෙනවා. නමුත් අර හැම නිර්මාණයක්ම කාලයට ගැලපෙන්නේ නැහැ. ඉතින් අර එක එක ප්‍රශ්න තියෙනවා. මට හිතට වැදුණු සහ අපිට ජනගත කරන්න පුළුවන් යයි කියලා හිතෙන ගීත ටිකක් තමයි මම තෝරගෙන අද ආවේ. ඉතින් තරංගගේ හඬ ටිකක් වෙනස්නේ. එයාව හොයන අය ඇති නේද? හැබැයි හැම තිස්සෙම දකින්න නැහැ. හැබැයි මේ හඬ හොයනවා. හැබැයි මෑතකදී මේ හඬ හොයන්න හේතුවක් ආවා. මම සඳවික්කනේ. හරි. ටයිටල් එකත් ටයිටල් එක හරිය ලස්සනයි. ගොඩක් දේවල් විකිනන කාලේනේ. ඔව්. හරිද? මොකට දඬු තියා ඉඳලා. පොඩ තඳේ දැන් ඉඳන් විකිනනවානේ. ඔව්. එලොන් මස්ක්ලා ඒකේ ඒ පැත්තේ වැඩ ටිකක් කරගෙන යනවා. හැබැයි වෙනමම විශයක් සමාජීය කාරණාවක් ටිකක් කාලීන දෙයක් අරගෙන ලස්සන විෂුවල් ලැබුත් කළා තිබ්බ ඔකනේ වැඩේ. ඔය කාර්ය සරලව කළේ අයියේ. ඔව්. ඇත්තටම හිතුවේ නැහැ. ලෝ බජට් එක. ලෝ බජට්. හයි ක්වොලිටි. ඔව්. හයි ක්වොලිටි ලෝ බජට් වඩා. ඉතින් ඒක හැබැයි අර අපි හිතුවට වඩා තැනකට ආවා. ඔව් මිලියන ගණක් ගිහින් තියෙනවා Facebook views. ඉතින් ඒකෙදි ඒ ඇත්තටම අටින් තියෙන කමෙන්ට්ස් දැක්කම අර නිහතමානී ආඩම්බරයක් මට දැනෙනවා ඇත්තට. ඔව් කවදාද දවසක කියන තරඟ සම්පත් කියන ගායකයාගේ සම්දිස්ථානයක් හැටියට. ඔව්. ඒ ගීතය කවුද උඩට ඒ ගීතය නිර්මාණය කරේ? කවුද ඊට පස්සේ ඉන්නේ? ඒ ගීතය ලියන්නෙත් මේ මං කලින් ගායනා කර ගීතේ ලියපු අපේ සහෝදරියක් පద్ම ජයසිංහ. හරි වෙනස් හැඩයක් නේ. දැන් මෙතන නම් තියෙන්නේ වරිච්චි බිත්ති ආරච්චි පොල් කිච්චි විතරයි තියෙන්නේ. දෙමලිච්චි වලකන් ඉන්නේ. චී ගීතේ. ඉතින් ඒකේ කියන්න ඕන කාරණාව මට මේ ගීතය නිර්මාණය වෙන්නේ අවුරුදු 12කට විතර උඩදී. එහෙමද? ඔව්. එතකොට දැන් ඒක අද තමයි මේ අන්න ඒකයි සෙට් වෙන්නේ. ඔව්. ඒක මියුසික් කරලා තනුව දාලා තියෙන්නේ අපේ ගායන ශිල්පී සේනනායක වේරලියද්ද මහත්මයා. ආ. ඔව් ඒක මගේ සම්බන්ධයක් උඩ තනුණු දෙයක්. ගම්පැත්තේ පැත්තේනේ. ගමේ වැඩ. වර කලාවී කතියනේ. මට ඉතින් ඒ ටච් එක පොඩ්ඩක් ඇවිල්ලා තියෙනවා මම සිං කරද්දිත් ඒ ගීතය අපි නැවත හිතුවා මේ පොඩ්ඩක් පද ටික මෙලඩි එක මතු කරලා ගන්න ඕන කියලා නැවත ඔය ගිටා වර්ෂන් එකකට අපි ගියේ ඒක නිර්මාණය කරේ මේ අනුරාධපුර තමුත්තේගම අපේ පොඩි ස්ටුඩියෝ එකක් කරන මල්ලි කෙනෙක් සඳුරු රාජසිංහ කියලා එයාගේ තමයි දැන් අපිට ඇහෙන ඔය ගිටාර් වර්ෂන් එක තියෙන ගීතේ කම්පෝසින් තනුව වෙරළියක් දැංකවගේ. මේ පැත්තේ ওই පැත්තේ පුදුමාකාර සංගීතවේදින් රජරට සේවයේ කියලා කියන්නේ ලංකාවේ කලාකරුවෝ කවගේ ගින්නම් පටන් ගත්තම ඊට පස්සේ අටුවටි කවන්නේ. ආයෙත්ින් තව මොනවද මේ කියන්නේ ලංකාවේ මහා සරසාරස්වැන්නක් හදපු තැනක්. ඒ විතරක් නෙමෙයි ওই පාසල්වල ගුරුවරු හැටියට ඉන්න අය වුණත් බැලුවාම මහා හොඳ කලාකරුවෝ. අන් දන්න එහෙම ගුරුවරු කිහිප දෙනෙක් මෙන්න ওই පැත්තේ තලාව පැත්තේ එහෙම උගන්වන්නේ සරඹෑවේ ඉන්න මගේ මිත්‍රයෙක් ඉන්නවා කියන හොඳ සංගීත රහක් තියෙන මිනිස්සේ හොඳ රසවින්දන වැඩ කරන කරනවා ගුවන්විදුලි රජරට සේවයකට ගොඩක් උදව් කරමින් ඉන්නවා ඒක නිකන් ඒ භූමිය මහා පුදුම එකක් නේ පුණ්‍ය භූමිය
කලාකරුණු විතර ගැවසෙන තැනක්. මේ අද කවුද ලස්සන්ට මේ සංගීත එක්කසුව යාළු දෙන්නෙක්? ඔව්, විදුලි යෝගනේ වාදනය කරන සනත් සුභසිංහ සහෝදරයා. ගිටාර් වාදනය කරන්නේ කනිෂ්ක ඩයස් සහෝදරයා. ඒත් එහෙම දැක්කන් ආවද? නෑ, ඒගොල්ල නම් මෙහෙ නෑ. එහෙම එකක් තියෙනවනේ. දැන් ගමේම ඉඳලා බෑ මොනව කරන්නත් කොළඹ පොඩ්ඩක් එන්න ඕනේ වගේ අදහසක්. ඔව්. දැන් හැබැයි එහි පාසලක උගන්නගෙන ඉන්නේ. ඔව්. ළමයි ටික අතරින්නත් බෑ. බෑ. කොහොමද ඉස්සරහට වැඩ කටයුතු ටික කරන්න හිතාගෙන ඉන්නේ? එන හැටි එකට යනවා වගේ අදහස්. විදුවල්පතිතුමා තමයි ඉතින්. ස්ථානම අරුක්ක දෙන්නවලදී මම හිතන්නේ විතර සංගීතයේ හොඳින් දන්න සංගීත ගුරුවරයෙක් එක්ක මියුසික් සේව අතරනේ ගුත් නැහැ ඉස්කෝලේ. ඔව්. තරංග වගේම තව පරිපූර්ණ බිහි කරන්න ඉපේ. ඔව්. කොහොමත් සමබරතාවයෙන් ගෙනියන්න තමයි උත්සාහ කරන්නේ උපරිම. අපි බලමු ඉතින් ඉස්සරහට ගිහින්නේ. බලමුනේ. අපි පැත්තෙන්නේ ඉන්නේ අපි වසන දුක් ගන්න රාලේ ඉන්නේ පැත්තෙන්. ගොඩක් සේවක ගොඩක් යාම. ජගත් අයලා මේ. ඔව්, එයාලේ මුල් කාලේ ජගත් එය තමයි ඉඳලා තියෙන්නේ ගස්. මේ මං කියන්නේ දැන් කොළඹ නාවත් යමක් කරගන්න පුළුවන් පිරිසක්. පුළුවන්. ඉන්නවනේ හැදිලා. ඔව්. එතකොට දුකාරිකල සින්දුවක් ලියාගෙන. ඉස්සර තමයි කොළඹටම එන්න ඕන වැඩක් කරන්න කියලා එහෙමත් තිබුණේ. දැන් මම හිතන්නේ නැතුව සඳවික්කායේදී ඉන්කම්පෝස් කළේ. වීඩියෝ එකත් එහෙදි කළේ. වීඩියෝ එක කළේ මේ මිකුම් කාවින්ද කියන සහෝදරයා සහ මේ කවිඳු කියලා තව එයාගේම යාළුවෙක් තමයි. අපේ සිහිනේ කිරෑවැඩියටත් ආවනේ. ඔව්. ඒකනේ. හොඳ සම්පත් අපි ළඟ තියෙනවා. ජාතික රූපය කමකෝයේද කොළඹ අටේද හද්ද ඩොටේද එහෙම නැහැ. ඔය ඕනම කෙනෙකුට නිරන්තරයෙන් ඉඩකඩ ලබා දෙන්න සූදානමින් ඉන්නවා. මොනවද සංගීත පැත්තෙන් තියෙන ඊළඟ බලාපොරොත්තු ටික? ඇත්තටමයි මේ මට තවත් නිර්මාණයක් කරන්න ඕන ළඟදිම. ඒකේ අවශ්‍යතාවය තමයි දැන් හිතේ තියෙන්නේ. මේ සඳවික්කයි මෙන්න මේ වගේ එකක් මොකක් හරි කියලා. ඔව්, ටිකක් මේ අපිට අර එක මානයක ඉඳලම බෑ කියලා හිතේ තියෙනවා. පොඩි යන් ටෙම්පෝ වර්ෂන් එකක් යන්න ඕන කියලා මට තේරෙනවා යන් ක්‍රවුඩ් එකට. අර්ථවත් හොඳ ටෙම්පෝ. ඔව්. මේවත් හොඳයි. ආයි තනකොළ ගැලවෙන්නේ නටන්නේ ඔය දවස්සේ. ඒ කියන්නේ ඇත්තටම පොඩක් මියුසිකල් ෂෝ ටයිප් එකක් කැමැත්තක් තියෙනවද හිතේ? නෑ, එහෙමම නෑ. අර පහුගිය කාලේ ගිය ට්‍රෙන්ඩ් එකට හරියන්න කරපුවනේ දැන් මේවා. ඉතින් ඒ නිසා තමයි මේ. හැබැයි මට හිතෙනවා නිකන් ට්‍රෙන්ඩ් එක පරිබාහිරව ගිහිල්ලා වුණත් ඔව් ඔබට දෙයක් කරන්න පුළුවන් නිර්මාණකරුවෙක් කියලා. බලමු. ට්‍රයි ඇන් ට්‍රයි. ඔව්. කවුද දවසක පියාඹයි අපි. ඔව්. ඔන්න හොය අපි දාන දවස කතා බහ. අද දවසේ අවසන් පෑ භාගේ ටිකක් වෙනස්ම හැඩයක් එක්ක. ඔව්, අපි ලංකාවේ ප්‍රවීණ පරිපාලන ශාස්ත්‍රයේ හිටපු විශිෂ්ටයෙක්ගෙන් අපි කතා පටන් ගත්තේ. ගායන ශාස්ත්‍රයේ විශිෂ්ටයෙක් වෙන බලාපොරොත්තු වෙන කෙනෙක් එක්ක අපි කතා වහම ආර කළා. මට මේ වෙලාවේ මතක් කරන්න ඕමයි ගුරුවරු ටිකක්. මුලින්ම මට සංගීතය ඉගෙනුවේ ගලෙන් බිදුනුවව කුමාරි මිස්. ඊට පස්සේ ආරිපාල දසනායක සර්. ඒ වගේම තිලක් කුමාර රත්නායගේ රත්නායක තිලක් කුමාර වීරගේ ආ සර් මතක් කරන්නේ දැන් දියුතුන් අතර නැහැ එයා. ඊට පස්සේ ඉතින් ඒ ගුරුවරු සහ මගේ භද්‍රාංගනී මිස් ලීලා රාජපක්ෂ ගුරුතුමිය ඒගොල්ලන් අනිත් ගුරුවරුත් මට ඇත්තටම ආදරෙයි. නමුත් මෙතනදී ඔක්කොම මතක් කරන්න බැහැ. මට ළඟින්ම හිටපු ගුරුවරු ඒගොල්ල අම්මා තාත්තා සහෝදර සහෝදරියන් මට උදව් කරපු හැමෝම මතක් කරනවා මේ වෙලාවේ. හරි. එහෙනම් බොහොම ස්තුතියි අද මේ මේ කටුතර මෙහි ආවට. දැන් අද වගේ වගේ හෙටත් අපේ නුගසෙවර තියෙනවානේ. හෙට එම්කේ රොක්සාමි අනුස්මරණ දිනය. ඒ වෙනුවෙන් ජීවන් රොක්සාමි පුතා කටුත්තක් සංවිධානය කරනවා. ඒ ගැන කතා කරන්න එනවා ඉෂාක් බේ. එතකොට ලංකාවේ ගිටාරයේ සලකුණ මහින්ද බණ්ඩාර කණ්ඩායම එනවා. හෙටත් විදින්න පුළුවන් රහවැඩ ගොඩක් තියෙනවා නුගසෙවර ඇතුලේ. අද සියල්ල ඉතින් දැන් අපි හමාර කළ යුතුයි. සංගීතයෙන් ඉවර කළා හෙට සංගීතයෙන් පටන් ගන්න අපි සමු ගන්නයි හදන්නේ. හරි. එහෙනම් බොහොම ස්තුතියි ඔබ. වාට ස්තුතියි ජාතික රූපවාහිනිය මට අවස්ථාවක් ලබා දීම සම්බන්ධව උදේ නුගසෙවන වැඩසටහනේ. ඔව්. ස්පීක් ටයිම් එකකනේ. ඔව්. බොහොම ස්තුතියි. අපි ප්‍රාර්ථනා කරන ඔබේ සංගීත ජීවිතය ජයග්‍රහණය කරන්න. දිනට බොහොම ස්තුතියි මේ 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 පැය භාගය අපිට ලස්සන කරලා දුන්නට. හොඳයි. හරි. අපි සඳවිකුලෙක්.
විකායිර දුටුවද සාවී දරුරැනමු පරාපිහට අද කුලියටදී ඉරුට තාම අහවරනෑ ගනන් විපුණු කැකුළු මැලවෙනවා උළුම් පුරේදී විපුණු කැකුළු මැලවෙනවා උළුම් පුරේදී ලන් දෙකකා උන්නු පෙවුන් කන්ද දුටුවදා දතනියමයි අතමිනි බැද පයමිනි බැඳලා ලක් අම්මගේ හැමිලිය හොරු පල් මුත්තා පල් උන් ඔය පල්ලා කනකොක් රැල කවි කියද්දි වැරදි සිංහලෙන් වැටතර කර මොටද නිජර ගොයම් කාලනං මහත්වරුනි පනින්න පෙර සිතාබලා පන් පනිනරි ලව් ළඟ තැබුවේ උමටද ඉනිමං පනිනරි ලව්ළඟ තැබුවේ උමටද ඉනිමං සදවික්කායේර දුටුවද සාවී තරුරැනම හරාබියට අද කුලියටදී හිරුට තාම අහවරනෑ ගනක් ඉලව්කි විපුණු කැකුළු මැලවෙනවා උළුම් පුරේ